ගිය බැලද දෙන හතක් විතර දල තරන් කියල දෙන්න මෙතන සාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇවිල්ලා මෙතන අර ගමේ කට්ටියයි මෙතන මම පංජවැලි කට්ටිය මෙතන අර කම්බි ගන්න හදන එකේ මායිතර විරෝධතාවයක් තියෙන නිසා ප්‍රාදේශීය ලේකම්තුමා මේ ඉල්ලීමක් කරනවා මේක තමයි සාමයේ කටවීමක් කරනවා මේක දැන් නවත්තලා දෙන්න කියලා. ඔව් සර්. ඔකේ. பாதி தருமாறு மிக தாழ்மடம் கட்டுக்கொள்ற என்ன காரணம்னா கள்ளர் கூட்டங்கள் டிப்பரிலே பல டிப்பரிலே மண்ணை ஏற்றி கொண்டு சென்று வழியிலே விற்கின்றார்கள். அதோட புல்மோட்டை பொலிசுமாருக்கு சம்பந்தப்பட்டு புல்மோட்டை போலீஸார்களும் இந்த டிப்பர்காரங்களுக்கு கள்ளருக்கு உதவி செய்ய பிரதமர் அவர்களும் இன்று கௌரவ அமைச்சர் எமது இந்த பகுதிக்கு சொந்தமான அமைச்சர் கௌரவ ரிஷாத் பதியுதீன் அவர்களிடமும் நாங்கள் வினயமாக கேட்டுக்கொள்கின்றோம். இதற்கான මුළු මක්කල් නදම් සොත්තේ ඕරිරුව තින්වදක්කේ මේ රජ සතු පූර්ණ සමාගමක් බණ්ඩාගාරයට තමයි අයිතිය තියෙන්නේ. මේක රටට විදේශ විනිමය ගේන විශාල සමාගමක් රජය සතු. ඉතින් මේක තියෙන වැලිගොඩ ආරක්ෂා කරන්න අපි කීපවරක් උත්සාහ කරා. මේ ගිය පාරත් අපි මීට පෙර උත්සාහ කරනකොට ප්‍රාදේශීය දේශපාලනය මම ඒත් මීඩියාවලටත් මාධ්‍යයටත් මේක දුන්නා. ප්‍රාදේශීය දේශපාලනය අපිට මේක කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඇයි කරන්න දෙන්නේ නැත්තේ කියලා අහුවා මේකට උත්තරයක් නැහැ. ඉතින් අපි අද මම ඇත්තටම ලේකම්තුමාගේ නියෝගයේ පරිදි අපි දිස්ත්‍රික් ලේකම්තුමාගෙත් අවසරය අරගෙන අපි ආරක්ෂක ලේකම්තුමාට ලිපියකින් දැනු දීලා ආරක්ෂක ලේකම්තුමාගෙත් අනුමැතිය අරගෙන STF එකේ සහයෝගයෙන් මේ වැට අද දිනේ ගහන්න හැදුවා. ඇත්තටම මම මේ වෙලාවේදී STF එකට ස්තුතිවන්ත වෙනවා. මුක්ත දේශ ප්‍රාදේශීය දේශපාලනයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාට ආපු බලපෑම් මත එතුමා මේක නැවැත්තුවා ගහන එක. ඉතින් මමත් ඉල්ලලා සිටින්නේ මොකද මමත් රජයේ සේවකේ මමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියේ මේ රටේ සම්පත ආරක්ෂා කරන්නයි අපි උත්සාහ ගත්තේ. මේ සේවකිය ඔක්කොම උත්සාහ ගත්තේ ඒකටයි. මොකද මේකේ හැමදාම රැට ටිප දෙක තුනක් ගෙනියනවා වැලි. ගෙනිහිල්ල වවුනියාව දිස්ත්‍රික්කයේ රුපියල් 45,000 විකුණනවා කියලා තමයි ආරංචිය.